ඉතින් යාළුවෝ දැකලා ඇති YouTube වීඩියෝ එකක් බලනකොට විවිධ භාෂාවල් වලින් සබ්ටයිටල් යෙදලා තියෙනවා. ඉතින් ඒක අපිට ඉංග්‍රීසි වලට උනත් හරවල බලන්න පුළුවන්. එහෙම නැත්නම් සිංහල වලට උනත් සමහර වීඩියෝස් අපිට බලන්න පුළුවන්. ඉතින් මම හිතුවා අද මේ වීඩියෝ එකෙන් කොහොමද ඔයාගේ වීඩියෝස් වලට සබ්ටයිටල් ඇඩ් කරන්න කියලා කියලා දෙන්න. channel එකට අලුත් කෙනෙක් නම් මම මිලා මදුශාන්ත. ඉතින් කොහොමද යාළුවනි ඔබ දවසක් සාදරයෙන් පිළිගන්නවා නැවතත් මගේ YouTube channel එකට. ඔයගොල්ලෝ මේක තුල ඉන්නේ sl.com YouTube channel එකේ තවත් වීඩියෝ එකක් එක්ක. මගේ channel එක tech review සහ YouTube සම්බන්ධ videos බලා ගන්න ලැබෙනවා. හරියට මෙන්න මේ වගේ subscribe කරලා එකතු වෙන්න. හොඳයි එහෙනම් මම යනවා මගේ YouTube studio එකට. ගිහිල්ලා මම content යටතේ වීඩියෝ එකක් select කරගන්නවා මෙන්න මේ විදියට. details යනවා. details ගියන් පස්සේ මට මේ පහලින් බලා ගන්න ලැබෙනවා subtitles කියලා. මම මේක click කරනවා. click කරන් පස්සේ මට මෙන්න මේ විදියට තමයි බලා ගන්න ලැබෙන්නේ. මට මෙතනින් add language ගිහිල්ලා language ඇඩ් කරන්න පුළුවන්. ඒ වගේ මෙතන ඉතින් මේ විදිහට මට ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක හින්දි කියලා බලා ගන්න ලැබෙනවා. මේක හින්දි කියන එක ඔටෝමැටික්. ඒ වගේම ඉංග්‍රීසි කියන එක ටයිටල් ඇන්ඩ් ඩිස්ක්‍රිප්ෂන් වලට තමයි යදිලා තියෙන්නේ. ඉතින් මට මෙතන ඇඩ් ලැන්ග්වේජ් ගිහිල්ලා ලැන්ග්වේජ් එකක් ඇඩ් කරගන්නත් පුළුවන්. මම මේ විදිහට පල්ලෙහාට ගියන් පස්සේ විවිධාකාරයේ භාෂාවන් මට බලා ගන්න ලැබෙනවා. ඉතින් මෙතන පහළ තියෙන යුනයිටඩ් ස්ටේට්ස් කියලා මට මෙහෙම ලැන්ග්වේජ් එකක් උනත් තෝරලා මේ විදිහට මට පුළුවන් සබ්ටයිටල් ඇඩ් කරන්න පටන් ගන්න. එහෙම නැත්නම් මට මේ උඩින් තියෙන ඉංග්‍රීසි ලැන්ග්වේජ් එක මෙතන සබ්ටයිටල් කියන මාතෘකාව යටතේ මට ඇඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මම මෙතනින් මෙන්න මේ විදියට ඇඩ් යනවා මං ඇඩ් කරපු භාෂාව යටතේ. මෙහෙම ඇඩ් ගියන් පස්සේ මට මෙන්න මේ විදියට තමයි බලා ගන්න ලැබෙන්නේ. අප්ලෝඩ් ෆයිල් කියලා තියෙනවා. ඒ වගේම ඔටෝ සින්ක් කියලා තියෙනවා. ඒ වගේම ටයිප් මැනුවල් තියෙනවා. අප්ලෝඩ් ෆයිල් ගියන් පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ දැනට තියෙන සබ්ටයිටල් එකක් තියෙනවා නම් මේකට ඇඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් සබ්ටයිටල් ටයිප් එක සිලෙක්ට් කරන්න කියලා තියෙනවා. මෙතන කන්ටිනියු දිනුනාන් පස්සේ ඔයාට තියෙන සබ්ටයිටල් එක ඇඩ් කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් මගේ ළඟ මේ වෙලාවේ සබ්ටයිටල් එකක් නැහැ. ඒක නිසා මට ඒක ඇඩ් කරන්න හැකියාව නැහැ. ඒ වගේම තවත් පහළින් ඔප්ෂන් එකක් තියෙනවා. මේක මට ඩිසේබල් වෙලා තියෙනවා. මේක ඔරිජිනල් ලැන්ග්වේජ් එකත් එක්ක මැච් වෙනවා නම් තමයි ගොඩක් වෙලාවට මේක වැඩ කරන්නේ. ඉතින් ඒ වගේ තියෙන ඔටෝ සින්ක් කියලා. ඔටෝ සින්ක් ගියන් පස්සේ ඔයා මොනව හරි මේකේ ටයිප් කරනවා නම් කියන්නේ ඔයා මේ වීඩියෝ එකේ අනුව කතා කරන ලැන්ග්වේජ් එක මෙතන ඔයා ඇඩ් කරා නම් මේක ඔටෝමැටිකලි ඒ අනුව වැඩ කරන්න ගන්නවා. ඉතින් උදාහරණයක් විදියට මගේ වීඩියෝ එකේ ඉංග්‍රීසි වලින් නම් යන්නේ. මම ඒ දේවල් ටික ටයිප් කරා නම් ඒ කතා කරන දේ ඔටෝමැටිකලි වීඩියෝ එකේ අවශ්‍ය තැනට ඒක ප්ලේස් වෙනවා. ඉතින් ඒක තමයි මෙතෙන්දි සිද්ධ වෙන්නේ. ඉතින් මම මෙතෙන්දි එහෙම දෙයක් කරන්න යන්නේ නැහැ. ඒ වගේම මෙතන ඩොට් තුනක් තියෙනවා. මේක ක්ලික් කළා ඔයාට මේ ටයිප් කරපු එකකින් ඇවිච්ච ෆයිල් එක ඔයාට ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ටයිප් කළා ඔයාට බලන්න පුළුවන් මොකද්ද වෙන්නේ කියලා. ක්ලියර් කරලා දාන්න පුළුවන් මෙතන තියෙන ටෙක්ස්ට් එක සම්පූර්ණ. ඒ වගේම අප්ලෝඩ් කරන්න පුළුවන් සබ්ටයිටල් ෆයිල් එකක් වුණත් ඒක අප්ලෝඩ් කරන් ඔයාට මෙතන වෙනසක් බලා ගන්න ලැබේ. ඔයා අප්ලෝඩ් කරලම බලන්න නිකන් හරි සබ්ටයිටල් ෆයිල් එකක් ඔයා අප්ලෝඩ් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඊළඟට එඩිට් ටිමින් කියන එක ක්ලික් කරාන් පස්සේ ඊළඟට තියෙන මෙතන කැප්ෂන් කියලා. ඔයාට මෙතන ඉඳන් වුණත් ටයිප් කරන්න පුළුවන්. ඔයගොල්ලෝ පේනවනේ ටයිප් කරන දේ මෙතන සජීවී ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදියට. ඊළඟට අනිත් දේ තමයි ටයිප් මැනුවලි. ඉතින් මෙතන ඔයාට පුළුවන් මෙන්න මේ විදියට ක්ලික් කරලා ගිහිල්ලා කලින් ඔයා ඔටෝ සින්ක් එකෙන් ගිහිල්ලා ටයිප් කරපු විදියම තමයි මෙතනත් තියෙන්නේ. මෙතන මැනුවල් ඔයාට කෙලින්ම අතනට යන්නේ නැතුව ඇවිල්ලා මේ විදිහට කැප්ෂන් කියන ක්ලික් කරලා ඔයාට ටයිප් කරගෙන යන්න පුළුවන් මෙන්න මේ විදියට. අර දෙයම තමයි මෙතනත් සිද්ධ වෙන්නේ. ඊපස් ඔයාට අවශ්‍ය තැනට මවුස් එක තියුවා. ඊළඟ කොටස ඔයාට ඇඩ් කරන්න පුළුවන් මේ විදියට. කොතනින් ඉඳන් දේ දෙක කියවෙන්නේ කියලා ඔයාට මෙතන පහලින් ඕඩියෝ අයිකන් එකක් බලා ගන්න ලැබෙනවා. ඒ වගේම වේව් ෆෝම් එකක් යටින් බලා ගන්න ලැබෙනවා. ඉතින් මේ වේව් ෆෝම් එක බැලුවම ඔයාට පේනවා කතා කරලා ඉවර කරන්නේ කොතෙන්ද කියලා. ඉවර කරන තැන තමයි මේ විදිහට හිස් තැන් තියෙන්නේ මෙන්න මේ විදියට. මෙන්න මෙතන හිස් තැනක් තියෙනවා. ඒ කියන්නේ එතන කතා කරන්නේ. කතා කරන තැන් තමයි මේ විදිහට ඔයාට හොඳට බලා ගන්න ලැබෙන්නේ. ඉතින් ඔයාට අවශ්‍ය තැනට මේක එහෙ මෙහෙ කරන්න පුළුවන්, මූව් කරන්න පුළුවන්, මේ වගේ මේක අඩු කරන්න පුළුවන්. ඊපස් ඔයගොල්ලෝ පේනවා මේ ටිකේ මුකුත් නැහැ. ඊපස් මෙන්න මෙතෙන්දි තමයි වැඩ කරන්න ගන්න. ඉතින් මේ විදිහට ඔයාට අවශ්‍ය තැනට හදාන්න පුළුවන්. ඒ වගේම ඔයාට මෙතන මේක වැඩ කරන්න ඕන තැන වෙනස් කරන්න පුළුවන්. කොච්චර දුරකට වැඩ කරන්න ඕනද කියලා මෙන්න මේ අතරේ තමයි වැඩ කරන්නේ. තප්පර දෙකක් වගේ. ඒ වගේම ඔයාට මේක ඩිලීට් කරලා උනත් දාන්න පුළුවන්. අවශ්‍ය තැනට ඇදලා දාන්න පුළුවන් මේ ඕන ඕන විදිහට. ඒ වගේම මේක ඔයාට තව ටිකක් මේ වේව් ෆෝම් එක එහෙම නැත්නම් මේ වීඩියෝ ටිකක් ඇදලා බලන්න ඕන නම් ඔයාට ඒකත් ටිකක් වෙන ප්ලස් ලකුණු ක්ලික් කරාම තව ටිකක් ලොකු වෙලා යනවා. ඉතින් ඒක ගොඩක් අමාරු එහෙම වුණා. මෙන්න මේ වගේ මන්ට මේ තිබුණොත් ගොඩක් හොඳට ඔයාට බලා ගන්න පුළුවන්. ඊළඟට ඔයාට බලා ගන්න ලැබෙන පෝස් වයිල් ටයිපින්. මේක ක්ලික් කරලා මේක ටික් එක ඔන් කරලා ඔයා මෙතන ප්ලේ කරොත් එහෙම ප්ලේ කරන ගමන් ඔයා හිතනොත් මෙතන ටයිප් කරන්න ඕන කියලා මේ විදිහට ස්පේස් ගහනකොටම එතන ප්ලේ වෙන එක නවතිනවා. ඊට පස්සේ ඔයාලට ටයිප් කරගෙන යන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඒක ටයිප් කරාන් පස්සේ මෙන්න මේකට තමයි ඇඩ් වෙන්නේ මේ විදිහට. ඔයගොල්ලෝ බලා ගන්න ලැබෙනවා ටයිප් කරන්න පුළුවන් සබ්ටයිටල්. ඉතින් මෙන්න මේ විදිහට තමයි පින්නු කරන ඔයාලට සජීවී දේවල් ඔක්කොම බලා ගන්න පුළුවන් මේ විදිහට වෙනස් වෙන්නේ කොහොමද කියලා. ඒ හැමදේම ඔයා කරලා පබ්ලිෂ් කියලා දුන්න ගමන් මේ සබ්ටයිටල් එක වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් අර කලින් වගේම මේ විදිහට ඩවුන්ලෝඩ් සබ්ටයිටල්, ක්ලියර් සබ්ටයිටල්, ඒ වගේම අප්ලෝඩ් ෆයිල් කියලාත් තියෙනවා. මේ විදිහත් ඔයාට බලන්න පුළුවන්.
ඉලාට අවසාට තියන ඔටෝ ට්‍රන්ස්ලේට් කියලම ඔටෝ ට්‍රන්ස්ලේට් කියනක වැඩ කරන එකක් නැහැ මොකද සිංහල භාෂාවත් එක්ක හරියට එන්නෙත් නැහැ ඉතින් කලින් මං බලද්දී නම් මේ ඔටෝ ට්‍රන්ස්ලේට් කියනක වැඩ කරන්න පුළුවන් වුණා හැබැයි ඔයා සබ්ටයිටල් එකක් ඇඩ් කරලා දෙන්න ඕන එතකොට තමයි මේක ඔටෝ ට්‍රන්ස්ලේට් කරලා දෙන්නේ ඉතින් Google ට්‍රන්ස්ලේට් හරහා තමයි මේකත් වැඩ කරන්නේ ඔයා ඉංග්‍රීසි වලින් ටයිප් කරලා තියෙනවා නම් ඕන සිංහල වලට ට්‍රන්ස්ලේට් කරන්න පුළුවන් ඉංග්‍රීසි වලින් තියෙනවා නම් ගොඩාක් භාෂා වලට වෙනස් කරන්න පුළුවන් ඉතින් ඒක ගොඩක් වෙලට බලපානවා පිටරට ඕඩියන්ස් එකක් ඔයාගේ වීඩියෝ එක බලන්න. ඒක නිසා අනිවාර්යෙන් ඉංග්‍රීසි වලින් ටයිටල් එකක් සබ්ටයිටල් එකක් දෙන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ ඔයා මේ සබ්ටයිටල් ඔක්කොම ටයිප් කරලා පබ්ලිෂ් කරලා ඉවරනම් පස්සේ ඔයාට බලා ගන්න ලැබෙනවා මේ භාෂාවට අදාළව ඉස්සරහින් එඩිට් කියලා බටන් එකක් තියෙනවා. නැවතත් ඔයාට ගිහලා මේ දේවල් වෙනස් කරන්න පුළුවන්. ඊළඟට ඔප්ෂන් කියලා බටන් එකක් තියෙනවා. මේ විතර ඩොට් තුනක මේක ක්ලික් කරන්න. ක්ලික් කරාම ඔයාට අන්පබ්ලිෂ් කියලා බලා ගන්න ලැබෙනවා. ඒ කියන්නේ ඔයා සබ්ටයිටල් එක පබ්ලිෂ් කරාම, ඒ කියන්නේ ඕනම කෙනෙක්ට බලන්න පුළුවන් විදිහට වීඩියෝ එකත් එක්ක ඔයා හැදුවා. ඒක නැති කරන්න පුළුවන් මේක ක්ලික් කරන් පස්සේ. ඒ වගේම ඔයාලට ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. ඔයාලට සබ්ටයිටල් එක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඊළඟට තියෙන රීනේම්. ඔයාලට පුළුවන් මේක රීනේම් කරන්න. මෙන්න මේ විදිහට ක්ලික් කළා. ඔයාලට ඒකට නමක් දෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට අවශ්‍ය නමක් ඔයාලට දෙන්න පුළුවන්. මම මේ විදිහට නිකන් දුන්නේ. එහෙම රීනේම් කරන් පස්සේ ඔයාලට බලා ගන්න ලැබෙන කොතෙන්ටද මේ රීනේම් කිරීම ඇතුළත් උනේ කියලා. ඊට පස්සේ ඔයාලට තවත් ඔප්ෂන් එකක් බලා ගන්න ලැබුණා. ඩිලීට් කියලා. ඒ කියන්නේ ඔයා මේ සබ්ටයිටල් එක දාලා තිනවා. මේක ඔයාලට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට ක්ලික් කළා. ඩිලීට් කැප්ෂන්ස් කියන එක ක්ලික් කරපු ගමන් මේ විදිහට ඒ සබ්ටයිටල් එක සම්පූර්ණයෙන්ම ඩිලීට් වෙලා යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සබ්ටයිටල් එක සරලව ඇඩ් කරන්නේ. ඉතින් මේක ගොඩාක් ලේසි. එතරම් ඔයා ටිකක් වෙලාවක් කරගෙන යන්න ඔයාට තේරෙනවා කොහොමද සබ්ටයිටල් එකක් ඇඩ් කරන්න කියලා. ඉතින් මම හිතනවා මේ Google Translate එක හරහා ගොඩක් උදව්වක් ලැබෙනවා කියලා මේ සබ්ටයිටල් එක ඉංග්‍රීසි වලින් දුන්නා. ඉතින් පුළුවන් නම් ඉංග්‍රීසි වලින් ටයිප් කරගන්න. ඒක ගොඩක්ම වැදගත් වෙනවා පිටරට ඔඩියන්ස් එකක් ඔයාගේ වීඩියෝස් බලන්නත්. එතකොට ඔයාගේ රටේ තියෙන මුදල් නෙමෙයි පිටරටින් උනත් මුදල් ඔයාට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි සබ්ටයිටල් ඇඩ් කරන්න මම සරලව තමයි කිව්වේ. මේක ලොකු දෙයක් නැහැ කියලා දෙන ඕගොල්ලෝ පොඩ්ඩක් ගිහින් කරලා බලන්න. ඉතින් ඔයාට මැනුවල් ටයිප් කරන්න පුළුවන් ඒක තමයි ගොඩක්ම සාර්ථක. එහෙම නැත්නම් ටයිප් කරපු දෙයක් තියෙනවා ඔයාට වෙනත් භාෂාවකට උනත් වෙනස් කරගන්න පුළුවන්. ඉතින් ගොඩක්ම ලේසි මේකේ වැඩ කරන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ඒ ගැන පොඩි හරි අයිඩියා එකක් එන්නේ නැති කියලා. ඔයා පොඩ්ඩක් හරි මේ ගැන කරලා බලලා තියෙනවා නම් ඊට වඩා දැනුමක් එන්නේ නැති කියලා මම හිතනවා. ඉතින් වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න නැති කෙනෙක් ඉන්නවා නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊටත් තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරොත් තමයි ඔයාලට මේ වගේ වීඩියෝ සිදුරට බලා ගන්න ලැබෙන්නේ. ඒ වගේම කමෙන්ට් කරන්න පහල කමෙන්ට් සෙක්ෂන් එකේ මේ ගැන එහෙම නැත්නම් වෙනත් දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ෂෙයා කරන කැමති නම් විතරක් යවන්න බලා ගන්න. මේ වගේ අලුත් වීඩියෝ හැමතිස්සෙම සුබ දවසක්. ඊළඟ වීඩියෝ හැමතිස්සෙම